YouTube channel එකක තිබුණ අක්කම තබන් කියලා පිළිගන්නවා තාත් අලුමල තෙලිහිගට. ඉතින් ඔන්නද වීඩියෝ එකේදී good news එකක් ගැන තමයි ඔයගොල්ලන්ට කියන්න යන්නේ. ඉතින් මේක සෑහෙන වටිනාකමක් තියෙන අපල් ෆෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ට. එහෙම නැත්නම් අපල් ෆෝන් වලට කැමති අය. ඉතින් ඔන්න අපල් සමාගමෙන් එලියට දැම්මා අඩු මුදලට ගන්න පුළුවන් අපල් ෆෝන් එකක්. ඉතින් සාමාන්‍ය අපිට අපල් ෆෝන් එකක් ගන්න ගියොත් සෑහෙන මුදලක් වියදම් කරන්න වෙනවා අලුතෙන් ගෙන අපල් ෆෝන් එකක් ගන්න ගියොත්. ඉතින් මේකට සොලියුෂන් එකක් විදියට අපල් සමාගමෙන් අපල් SC2 කියන ෆෝන් එකේ දෙයට දැම්මා. ඉතින් මේ ෆෝන් එක ස්ටාර්ටින් ප්‍රයිස් එක වෙන්නේ ඩොලර් 400ක් විතර. ඉතින් ඒ වගේ මුදලකට සෑහෙන හොඳ පර්ෆෝමන්ස් එක මේ ෆෝන් එකේ දෙයට දාලා තියෙනවා කියලා තමයි අපර සමාගමෙන් කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලමු මේ ෆෝන් එක කොයි වගේද කියලා. අනිවාර්යයෙන් මේ වීඩියෝ ඉවරනම් බලන්න යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ඉතින් මේ ෆෝන් එකේ කලර්ස් විදිහට black, white, red බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක ස්ක්‍රීන් එක 4.7 ඉන්චස් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේක බැලුව බලමුට මේක ඩිසයින් එක නිකන් iPhone 8 එක වගේ ඩිසයින් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේක iPhone 7 එකේ size එකත් එක්කත් සමානයි. ඉතින් අපිට iPhone XR එකත් එක්ක බලුවන් පස්සේ මේක අපිට වෙනසක් විදිහට බලා ගන්න හම්බෙන්නේ මේකේ උඩ notch එකක් බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේ ෆෝන් එකේ අපිට බලා ගන්න හම්බෙන chipset එක වෙන්න iPhone 11 එකේ iPhone 11 Pro එකේ තියෙන A13 bionic chip එකමයි. ඉතින් මේක ඒ chip එක තාම perform කරනවා කියලා තමයි Apple සමාගමෙන් කියන්නේ. ඉතින් ඒ වගේම මේකේ RAM එක 3GB විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් 3GB RAM එකක් එක්ක එක එක මිල ගණන් වලට මේක storage එක වෙනස් වෙනවා. ඉතින් මේක අපිට 64GB storage එකත් එක්ක 256GB වෙනකම් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ කැමරෙක් කතා කරන් පස්සේ 4K video record කිරීමේ පහසුකම තියෙනවා. ඉතින් මේකේ ඉදිරිපස කැමරාව 12MP f1.8 කැමරාවක් බලා ගන්න පුළුවන්. ඒ වගේම selfie cam එක 7MP f2.2 ෆෝන් කැම් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ හැම එකෙම හොඳ portrait mode එකක් තියෙනවා කියලා මේක සඳහන් කරලා තියෙනවා. ඉතින් වගේ මේකේ තවත් විශේෂතාවයක් ගැන කතා කරොත් මේකේ water and dust resistant IP67 අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේකත් එක්ක මීටරයක් ගැඹුරක වතුර වලට පාවිච්චි කිරීම හැකියාවක් තියෙනවා විනාඩි 30ක් දක්වා. ඉතින් iOS 13 එක එළියට එන මේ ෆෝන් එකේ security එක ගැන කතා කරන් පස්සේ ඉතින් පහුගිය release වෙච්ච ෆෝන් ගත්තාම පස්සේ iPhone 11 එක iPhone 11 Pro එකේ වගේ iPhone X එකේ එහෙම fingerprint sensor එක අපිට බලා ගන්න හම්බුනා. ඒත් මෙන්න මේ ෆෝන් එකේ iPhone SE 2 කියන මේ ෆෝන් එකේ fingerprint sensor එක අපිට inbuilt බලා ගන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ කියන විදිහට මිලියම්පව 1821ක බැටරියක් එක්ක ලොง බැටරි ලයිෆ් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්නද වීඩියෝ එකෙන් කතා කරා අලුතෙන් ආපු Apple SE2 කියන ස්මාර්ට්ෆෝන් එක ගැන. ඉතින් අනිවාර්යයෙන් මේගොල්ලන්ගේ යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න මතක් කරන්න එපා. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් කොහොමද කියලා බලලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේගේ වීඩියෝස් මම ඉස්සර ගොඩක් අරන් ගෙන ඒ වීඩියෝස් ඔයාලා ආරම්භ කරන්න ගන්නම්. පල්ලා දෙනුත් පල subscribe button එක click කරලා එහා පැත්තේ bell icon එක click කරන්න අමතක කරන්න එපා. තාත් මේ වගේ අලුත්ම වීඩියෝ එකක් ආයතම් වෙනවා.